සිලු දෙනාට සුබ උදෑසන. හැම දෙනෙක්ම ආදරයෙන් පිළිගනු ලබනවා. අපි අත්පල සන්නාන්දය දෙමු ද අපගේ නමස්කාර කණ්ඩායමට. ඔවුන් අනර්ගයි දෙවන් වහන්සේට නමස්කාර කිරීම ඔවුන් අපට මඟ පෙන්වුවා. අපි දේව වචනේ බලමු. යෙසාය 54:17 ඔබට පේනවා, ඔබට මේ රූප රාමුවේ දේව වචනේ තිබෙනවා. අපි ඔක්කොම ඒ දේව වචනේ අපි කියවමු. යෙසාය 54:17 ඔබට බලන්න පුළුවන් මේ උඩ තිරේ තිබෙනවා. අපි ඔක්කොම එක එකට කියවමු. හරි, අපි ඔක්කොම එකට කියවමු. නුඹට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සඵල නොවන්නේය. විනිශ්චය කිරීමට නුඹට විරුද්ධව නැගිට සිටින සියලුම දිව් නුඹ විසින් වරදට පත් කරනවා ඇත. ස්වාමීන් වහන්සේගේ මෙහෙකරුවන්ගේ උරුමයත් මාගෙන් ඔවුන්ට ලැබෙන ධර්මිෂ්ඨකමත් එයා කාර්යයයි ස්වාමීන් වහන්සේ කියන සේක. අනර්ගයි දේ වචනය. බලන්නේ දේ වචනේ පළවෙනි කොටස මොනවද ඔබ ගැන කියන්නේ? මෙය ඔබට පුළුවන් ද ඔබගේ මුඛය ඇරලා ඔබ ගැන කතා කරන්න? මේ පළවෙනි කොටස ඔබගේ මුඛය ඇරලා ඔබ ගැන කතා කරන්න පුළුවන්ද මාත් සමග? හරි, බලන්න ඔබ කතා කරන්න ඔබ ගැන. නුඹට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සඵල නොවන්නේ. අත්පල සන්නාන්දයක් දෙන්න. මේ උදෑසන දෙවියන් වහන්සේගේ වචනේ ඔබ ගැන කියනවා, ඔබට විරුද්ධව සාදන්නා වූ කිසිම ආයුධයක් සඵල නොවන බව. ඒ දෙවියන් වහන්සේගේ අනර්ග වචනයක්. දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයන් උදෙසා උන් වහන්සේ තබා තිබෙන ආරක්ෂාවක්, උන් වහන්සේගේ බලයක්, ඒ ආලේපයක්, ඒ අනර්ග දෙවියන් වහන්සේගේ වචනයක්. ඒ කියනවා ඔබට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සඵල වන්නේ නැහැ. ඔබගේ ජීවිතය විනාශ කිරීමට, ඔබගේ ආර්ථිකය විනාශ කිරීමට, ඔබගේ ශරීරය, ඔබගේ ප්‍රාණය, ඔබගේ ආත්මය, ඔබට ජීවත් වෙන්න තිබෙනා වූ රැකියාව, ඔබගේ පවුලට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සඵල නොවන බව දෙවියන් වහන්සේගේ වචනේ ප්‍රකාශිතව තිබෙනවා. එය ඉතාම අනර්ගයි. ඔබ ආශිර්වාද ලද්දෙක්. මොකද ඔබට සාදන්නා වූ කිසිම ආයුධයක් සඵල නොවන බව දෙවියන් වහන්සේගේ වචනේ පුරොන්දුව තිබෙනවා. ඒ ඉතාම සන්තෝෂණීය ආශිර්වාදලත් සතුටට කාරණයක් දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයන්ට. මේ ආයුධ කොයින්ද සාදන්නේ? ඔබට විරුද්ධව සාදන, ඔබ විනාශ කරන්න, ඔබව ලෙඩ රෝග කරන්න, ඔබග මරණීය තත්ත්වය ලෙඩ රෝග ඇති කරන්න, ඔබට ඔබගේ ජීවිතයේ ආසාධනයන්ට ලක්වලා, ඔබ කලකිරවකවලා, ඔබ විනාශය රැදගෙන යන්නා වූ මේ ආයුධ කොහින්ද සාදන්නේ? මේ සෑම ආයුධයක් අන්ධකාර රාජ්‍යෙන් ඔබට විරුද්ධව සාදනවා. යක්ෂණී ආත්ම මේ ඔබට විරුද්ධව සාදනවා. සාප ඔබට විරුද්ධව ක්‍රියාත්මක වෙනවා. අන්ධකාරයේ බලයන් ඔබට විරුද්ධව නැගිට සිටිනවා. ආයුධ සාදාගෙන ඔබව විනාශ කරන්න, ඔබව නැති කරන්න, ඔබගේ ආදායම, ඔබගේ මුදල්, ඔබගේ ශරීරයේ අවයවයන් ඒවා කාලා විනාශ කරලා ඒවා දිය කරලා හරින පිණිස මේ යක්ෂ රාජ්‍යයෙන්, අන්ධකාර රාජ්‍යයෙන්, පාතාල රාජ්‍යයෙන් දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයන්ට, උන් වහන්සේගේ ස්වරූපයෙන් මවන ලද මනුෂ්‍යාව දීර්ඝායුෂ නොදී අඩු වයසේදී අඩු කාලයේදී උන්ගේ ජීවිතය එපා කරලා උන්ගේ ජීවිතය විනාශයට යොමු කරන්න මේ අන්ධකාර රාජ්‍යයෙන් ආයුධ නිකුත් කරනවා, ආයුධ සාදනවා. ඒ වලින් මරණීය තුවාල, මරණීය දේවල්, මරණීය වසංගත මේ යක්ෂ රාජ්‍යයෙන් මනුෂ්‍යව විනාශ කරන පිණිස එවන්ඩ සූදානම් කර තිබෙනවා. නමුත් සතුටට කාරණාව නම් දෙවියන් වහන්සේගේ වචනේ කියනවා,
ඔබට විරුද්ධව මොනම රාජ්‍යයකින් ආයුධ සාදනු ලැබුවත් එය ඔබට විරුද්ධව සඵල වෙන්නේ නැති බව. එය අනර්ගයි. එය ඔබ සතුටට පත්විය යුතුයි දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයන් හැටියට. ආමෙන්. ඔබට එය සතුටුද? ඔබට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සඵල නොවන බව ඔබ දන්නවා. ආයුධ කිව්වහම භෞතික වශයෙන් තිබෙනා වූ ආයුධ තියෙනවා. වගිනි යවි. අපි දන්නවා ගිනි යවි සටන්, මිසයිල්, බෝම්බ, පරමාණු බෝම්බ, රයිෆල්, කාලතුවක්කු. ඒවා ගහව ගමන්, ඒවා පත්තු කරපු ගමන් මනුෂ්‍යයන්ගේ ජීවිත විනාශ වෙලා යනවා. ඒ ජීවිත තුවාල බවට පත් වෙනවා, මරණීය තුවාල බවට පත් වෙනවා. ගේ දොර ඉඩකඩම් විනාශ වෙලා යනවා. ඒ භෞතික ආයුධ වලින් මේ සෑම ආයුධයක් අදෘශ්‍යමාන ලෝකේ ඔබගේ ජීවිතයට එල්ල කරන්නා වූ ආයුධ. අදෘශ්‍යමාන ලෝකයකින් ඔබගේ ජීවිතයට මේ සෑම ආයුධයක් එල්ල කරලා ඔබ ඔබගේ ජීවිතේ දීර්ඝායුෂව ලබනවට, ඔබ ප්‍රීති වෙනවට, ඔබ දෙවියන් වහන්සේ සමඟ සතුටු වෙනවට, ජීවත් වෙනවට විරුද්ධව මේ ආයුධ සාදනවා යක්ෂ ආත්ම, දුෂ්ටකමේ ආත්ම සේනාවන් ඔබට විරුද්ධව හැමනිතරම ක්‍රියාත්මක වෙනවා. ආයුධ අමෝරාගෙන ඔබව නැති කරලා දාන්න. නමුත් දෙවියන් වහන්සේගේ වචනේ කියනවා ඔබ විනාශ වෙන්න සාදන්නා වූ කිසිම ආයුධයක් සඵල නොවන බව. ඒකයි ප්‍රීතිමත් ආරංචිය. ඔබට ඒ නිසා යහපත් ආරංචියක් තියෙනවා. දේ වචනේ ශුද්ධ යොහන් 3:16 කියනවා, උන් වහන්සේගේ ඒක ජාතක පුත්‍රයාණන් වහන්සේ දෙනතරම් ලෝකෙට උන්වහන්සේ ප්‍රේම කළා. ඒකලේ උන්වහන්සේ කෙරෙහි අදහන්නා වූ සෙනඟ විනාශ නොවන පිණිසයි. ඒකයි මේ උදෑසන සුබ පුවත. උන්වහන්සේ යේසුස් වහන්සේව ඔබ අදහන්න පටන් ගත්තොත් මේ මොහොතේ සිට, ඔබ උන්වහන්සේ විශ්වාස කළොත් මේ මොහොතේ සිට, යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ කියලා ඔබ මේ මොහොතේ සිට කිව්වොත් මේ දේ වචනේ කියන ඔබට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සඵල නොවන බව. ඔබට විරුද්ධව අන්ධකාරයෙන් ආයුධ විද්දත්, ආලෝකයේදී ආයුධ විද්දත්, සංගවිලා ඔබට පහර දුන්නත් ඒ කිසිම ආයුධයක් ඔබගේ ජීවිතයට බලපාත්වන්නේ නැහැ. ඒවා මගදී විනාශ වෙලා යනවා. ඒ නිසායි ඔබට ප්‍රේම කළේ දෙවි පියාණන් වහන්සේ. උන් වහන්සේගේ පුත්‍රයා දෙනතරම් ඔබට ආදරය කළේ ඔබ විනාශ නොවි ජීවත් වෙන පිණිසයි, විනාශ වෙන්නන්ගෙන් ඔබ වෙන් කරන පිණිසයි. ඔබට විරුද්ධව සාදන නපුරු දේවලින් ඔබව වෙන් කරන පිණිසයි උන් වහන්සේ මේ පොළොවට ආවේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ පොළොවට ආවේ. මේ උදෑසන ඔබ ඔබගේ ජීවිතය, ඔබගේ හදවත උන් වහන්සේට දුන්නොත් උන් වහන්සේ ඔබට ආශිර්වාද කරනවා, ඔබව ආරක්ෂා කරනවා. ඔබ විනාශ නොවන පිණිස උන් වහන්සේ ආරක්ෂා කරනවා. ඔබ දන්නවද, හමුදාවක්, රාජ්‍යයක හමුදාවක් සතුරන්ට පහර දෙන විට ඔවුන් අනුගමනය කළ යුතු පිළිවෙත් තියෙනවා. ඔවුන් අනුගමනය යුතු පිළිවෙත් තියෙනවා. ඔවුන්ගේ ස්ථානය අනුව ඔවුන් අනුගමනය කළ යුතු පිළිවෙත් තියෙනවා හමුදාවක් ක්‍රියාවේ යෙදෙන විට. පළවෙනි එක තමයි ඔවුන් ස්ථානගත විය යුතුයි ඔවුන්ගේ ආරක්ෂාව සඳහා. හැම හමුදාවක්ම සතුරන්ට පහර දෙන විට ඔවුන් ස්ථානගත වෙන්න අවශ්‍යයි සතුරට ප්‍රහාරයක් එල්ල කරන්න. එනිසා දේවචනේ කියනවා ඔබට විරුද්ධව ඔබව විනාශ කරන්නා වූ ආයුධ සාදලා ඔබට එවන විට මේ උදෑසන ඔබටත් යමක් තිබෙනවා කරන්න. ඒ තමයි ඔබ ස්ථානගත විය යුතු තැන් තිබෙනවා. ඔබට සාමාන්‍ය මිනිසෙක් වගේ ජීවත් වෙන්න බෑ. යුද්ධ හමුදාවකට සාමාන්‍ය මිනිසෙක් වගේ යුද්ධයකදී ගමන් කරන්න බෑ. ඔවුන් නිතරම යුද්ධයකදී ස්ථානගත විය යුතුයි. ඒ නිසා මේ උදෑසන
ඔබට විරුද්ධව සාධන ආයුධ නිෂ්ඵල වන පිණිස ඔබ ස්ථානගත විය යුතු තැන් තිබෙනවා. මං ඔබට කියන්නම් දෙවියන් වහන්සේගේ වචනේ පරණ ගිවිසුමේ සිද්ධියක්. ඊශ්‍රායල් සෙනග මිසරේ වහලුන් හැටියට ඔවුන්ගේ ජීවිතය දුකට පත් වෙලා සිටියා, වේදනාවට පත් වෙලා සිටියා, කලකිරීමට පත් වෙලා සිටියා. නමුත් දෙවියන් වහන්සේ පුතෙක් සොයාගෙන ඒ පුතාට කිව්වා, මෝසෙස්ට කිව්වා, මගේ පුතා මගේ සෙනග මිස්රේ ඉන්න ඔබ ඒ අය කානාන් වලට අරගෙන යන්න, මගේ පුතා මේ වහල්කමින් මගේ සෙනග බුඳවාගෙන ඔබ අරගෙන යන්න. මෝසෙස් එලෙසම ක්‍රියා කරනු ලැබුවා. ඔවුන් එක දවසක් රාත්‍රියේදී ඔවුන් මිස්රයෙන් පිටවෙන්න එන විට දෙවියන් වහන්සේ කිව්වා, මම ඒ සතුරු සේනාවන් වලට විරුද්ධව ක්‍රියා කරනවා, ඒ නිසා මගේ සෙනග මේ රාත්‍රියේදී බැටළු පැටවෙක් මරලා ඒ බැටළු පැටවගේ ලේ උඩ පඩිකන්දේ ගන්න, පහළ පඩිපන්දේ ගන්න, මේ රාත්‍රියේ ඔබගේ ඇතුළට වෙලා ඉන්න, මේ රාත්‍රියේ විනාශකයා ගමන් කරනවා, මරණය ගමන් කරනු ලබනවා, සතුරන් විනාශ කරන පිණිස. ඊශාල් දෙවියන් වහන්සේගේ පුතා, උන්වහන්සේ උන්ට ආදරේ නිසා කිව්වා, පුතා මගේ පුතාද රාත්‍රියේ ඔබගේ ඇතුළට වෙලා ඉන්න අවශ්‍යයි, විනාශකයෙක් එනවා, මරණය එනවා, ඔබ මරණින් ගැලවිලා සිටින්න නම්, විනාශ නොවී සිටින්න නම්, ඔබ අද රාත්‍රියේ මේ පඩිකන්දේ ලේ ගාලා ඔබ ඇතුළට වෙලා ඉන්න අවශ්‍යයි. දේවචනේ ඔවුන්ට ඉගෙනුවා, මේ රාත්‍රියේ විනාශ නොවන පිණිස ඒ අයට ස්ථානගත විය යුතු තැනක්. ඒ ආකාරයටම මේ දෙවියන් වහන්සේගේ සෙනග ගේ ඇතුළට වෙලා සිටියා. ගේ ඇතුළට වෙලා සිටින වහන්සේ ඔළුවවත් එළියට දාන්න එපා, ගේ ඇතුළටම වෙලා ඉන්න, දොර අරින්න එපා මොනම හේතුවකටවත්, ගේ ඇතුළට වෙලා ඉන්න, මරණය විනාශයේ ගමන් කරනු ලබනවා. අදත් ඒ වගේ ලෝකයක් තිබෙනවා, මරණය, සාපය, යක්ෂ බල, අන්ධකාරය, විනාශය හැම තැනම ගමන් කරනු ලබනවා. මිනිස්සෙක් විනාශ කරන පිණිස, මිනිස්සෙක් රෝගී කරන පිණිස, මිනිස්සුන්ගේ ආදායම නැති කරලා දාන පිණිස, ව්‍යාපාරේ කඩලා දාන පිණිස, ඔවුන්ගේ ජීවිත එපා කරන පිණිස මේ විනාශකයන් ගමන් කරනු ලබනවා. දරාත්‍රි කිව ස්වාමීන් වහන්සේ, ගේ ඇතුළට වෙලා ඉන්න, එළියට එන්න එපා. ඔවුන්ට ස්ථානගත විය යුතු තැනක් ස්වාමීන් වහන්සේ ගෙන්නවා. අද රාත්‍රියේ, අද රාත්‍රියේ ඔබගේ ඇතුළෙම සිටිය යුතුයි, එළියට එන්න එපා. ඒ නිසා ඔබටත් තිබෙන ස්ථානයක්, සිටිය යුතු ස්ථානයක්, කිතුණුවන් හැටියට, දෙවියන් වහන්සේගේ සෙනගක් හැටියට, ඔබ යේසුස් වහන්සේගේ දරුවෙක් හැටියට මේ ලෝකේ ජීවත් වෙන නමුත් ඔබ සිටිය යුතු ස්ථානයක් ඔබට උන්වහන්සේ නියම කරලා තිබෙනවා. ඔබ ඒ ස්ථානගත විය යුතුයි. එදා රාත්‍රියේ මරණයේ දූතයා ආවා. සෑම ඊශ්‍රායල් සෑම මිස්රේ කුළුඳුලන්ට පහර දෙනු ලැබෝ කියලා දේ වචනේ කියනවා. මුළු මිස්රේම වැළපීමේ මිස්රයක් වුණා කියලා කියනවා. නමුත් ගේ ඇතුළට වෙලා සිටපු දෙවියන් වහන්සේගේ දරුවන්ට කිසිම විනාශයක් උනේ නැහැ, කිසිම කරදරයක් උනේ නැහැ, කිසිම නපුරක් ඔවුන්ගේ ජීවිතේ පැමුණෙන්නේ නැහැ. මක් නිසාද? දෙවියන් වහන්සේ උන්ට කිව්වා, ඔවුන් ස්ථානගත විය යුතු තැන එදා රාත්‍රියේ මරණේ දූතයාට, මරණයට, සාපයට, නපුරට ඔවුන් වෙතට ළඟා වෙන්න කිසිම අයුරකින් බැරි වුණා. මක් නිසාද? ඔවුන් දෙවියන් වහන්සේගේ වචනයට කීකරුව, ඔවුන්ගේ ජීවිත එදා රාත්‍රියේ ස්ථානගත කරගත්තු නිසා. අද දෙවියන් වහන්සේගේ වචනයට කීකරු වෙන්නව මිනිස්සෙක් ඉන්නවද? දෙවියන් වහන්සේගේ ආඥාව පවත්වන්නව මිනිස්සෙක් ඉන්නවද? දේවචනයේ කියනවා, මිනිස්සයා විනාශයෙන් වෙන් කරනු ලබනවා, සාපයෙන් වෙන් කරනු ලබනවා, ඔහුට විරුද්ධව සාධන කිසිම ආයුධයක් සඵල නොවන බව දෙවියන් වහන්සේගේ වචනේ ප්‍රකාශ කර තිබෙනවා. ඒ නිසා තමයි යේසුස් වහන්සේ පොළොවට ආවේ, යක්ෂයාගේ ක්‍රියාව විනාශ කරන පිණිස.
යක්ෂයාගේ ක්‍රියා නැති කරලා දාන පිණිස යක්ෂ රාජ්‍යයෙන් මනුෂ්‍ය රාජ්‍යයට විශාල විනාශයක් නෙවනවා ඔවුන්ව විනාශ කරලා දමන පිණිස. ඒ නිසා ඔබ ස්ථානගත විය යුතු තැනක් තිබෙනවා. ඒ තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඒ තමයි උන් වහන්සේ තුල ඔබ සිටින තාකල් ඔබට විරුද්ධව සාදන්නා කිසිම ආයුධයක් සඵල නොවන්නේය. ඔබ උන් වහන්සේ සමග ගමන් කරන තාකල් ඔබට විරුද්ධව සාදන්නා කිසිම මරණේ, රෝගේ, වසංගතේ, යක්ෂ රාජ්‍යයේ අපලයේ සාපේ කිසි දෙයක් ඔබට ලං වන්නේ නැත. හලෙලූයා. මම ඔබට කියන්නම් ඔබ මොන වගේ ස්ථානයකද සිටිය යුත්තේ. ඔබ මොන වගේ ස්ථානයකද ස්ථානගත විය යුත්තේ. පළමුව ඔබගේ ආරක්ෂාව සාදාගත යුත්තේ කෙලෙසද, කොතනද කියලා මම දේව වචනේ ඔබට පෙන්වන්නම්. උන් වහන්සේ ආශා කරනවා ඔබ සිටිය යුතු තැන කොතනද කියලා දැනගන්න පිණිස. ආමෙන්. ගීතාවලිය 91. ගීතාවලිය 91. ගීතාවලිය 91. රයිට්. ඔබට පේනව නේද මේ දේව වචනය? දේව වචනේ දෙස බලන්න. ඒ අපේ ආරක්ෂාවයි. දයන්වංශගේ වචනය අපේ ආරක්ෂාවයි. ගීතාවලිය 91:1. ඔබ සෑම දිනක් කියනවට මම ආසයි. මම ආසයි ඔබ දේව වචනේ නිතර බලනවට. අපි හැම දිනෙකම කියමුද? ගීතාවලිය 91 ඔබට බයිබලෙ පෙරලා ගන්න වෙලා යනවනම් ඔබට උඩ දර්ශනේ තියෙනවා. මහෝත්තම යානන්ගේ රාස් ස්ථානයේ වසන තැනැත්තේ සර්ව පරාක්‍රමයන්ගේ සෙවණෙහි වාසය කරන්නේය. උන් වහන්සේ මාගේ රක්ෂස්ථානය, මාගේ බලකොටුවය, මා විසින් විශ්වාස කරන මාගේ දෙවියන් වහන්සේයි ස්වාමින් ගැන කියන්නේ. හලෙලූයා. ඒ ඊටම නර්ගයි. ඒ ඊටම යහපත්ව තිබෙනවා. බලන්න කියනවා මහත්මයන්ගේ රාස්ථානයේ වාසය කරන තැනැත්තේ. ආමෙන්. ඔබට වාසය කිරීමට ඔබ මිනිසෙක් හැඩියට ඔබ දෙවියන් වහන්සේගේ ස්වරූපේ මවන ලද මිනිසෙක්. දෙවියන් වහන්සේගේ ස්වරූපේ ඔබට තිබෙනවා. ඒ ස්වරූපේ යක්ෂ ආත්ම විරුද්ධයි, යක්ෂ රාජ්‍ය විරුද්ධයි. දෙවියන් වහන්සේ බගේ ජීවත් වෙනවට, දෙවියන් වහන්සේගේ ස්වරූපෙන් ඔබ රැකියාව කරනවට, ජීවත් වෙනවට යක්ෂ ආත්ම විරුද්ධව ඔබට ආයුධ සාදනවා. නමුත් දේවචෙන කියනවා ඔබ ආරක්ෂා විය යුතු තැන කොතනද? ඔබ ස්ථානගත විය යුතු තැන කොතනද? එක, මහෝත්තමයන්ගේ රක්ෂස්ථානය. ඔබට වාසය කරන්න උන්වහන්සේ තැනක් නියම කරලා තිබෙනවා. ඒක උතනද? මහෝත්තමයන්ගේ රහස් ස්ථානය. ඒ රහස් ස්ථානය කිසිම පුද්ගලයෙකුට පෙනෙන්නේ නැහැ. සාමාන්‍ය ආයුධවලට ඒ ස්ථානය ළඟා වෙන්න බෑ. සාමාන්‍ය යක්ෂ බලවලට ඒ ස්ථානය ළඟා වෙන්න බෑ. කිසිම භෞතික ආයුධයකට ඒ රහස් ස්ථානය පසාරු කරගෙන ඇවිල්ලා ඔබ විනාශ කරන්න බැරි බව දේ වචනේ පුරුදු වෙනවා. උන් වහන්සේගෙන ඔබ සිටි ස්ථානය මහෝත්තමයන්ගේ රක්ෂස්ථානය. කවුද මහෝත්තමයානෝ? කවුද මේ මහෝත්තමයානෝ? කවුද ඔබ කියන්නේ මේ මහෝත්තමයානෝ? මොකක්ද උන්වහන්සේගේ රක්ෂස්ථානය? ස්වර්ගයේද? මුළු පොළොවේද? සියලුම බල ඇති තනන් වහන්සේ මහෝත්තමයන් වහන්සේ. උන් වහන්සේට ස්වර්ගයේ බලය තිබෙනව? මුළු ස්වර්ගයේ බලය, මුළු පොළවේ බලය උන් වහන්සේට තිබෙනවා. ඒ වෙන කිසිම කාටවත් අයිති නැහැ. ඒ ස්ථානේ ඔබ ස්ථානගත වෙනවා නම් උන් වහන්සේගෙන මගේ සෙනඟ මුළු ස්වර්ගයේද මුළු පොළවේද බලය තිබෙනා වූ ස්වාමීන් වහන්සේ තුල ස්ථානගත වෙනවා නම් ඔබ පළමු ආරක්ෂාව ඒ ස්ථානයේදී සොයනවා නම් ඔබට විරුද්ධව සාදන්නා වූ කිසිම ආයුධයක් සඵල වෙන්නේ නැහැ. ඔබට මේ දක්වා අද වෙනකොට ඔබට විරුද්ධව ආයුධ සපයලා ඇති, සාදලා ඇති, ඔබට පහර දීලා ඇති, ඔබ ක්ලාන්ත වෙලා ඇති, ඔබගේ ශරීරය වේදනාවට, රෝගයට පත් වෙලා ඇති, ඔබගේ ශරීරයේ අවයවයන් ඔන්න කාදමඬ විනාශකේවල ඇති. නමුත් ඔබ මේ උදෑසන මේ ස්වර්ගයේද පොළොවේද සීළු බලය තිබෙනා උතනන් වහන්සේගේ රාස් ස්ථානයට ඔබ ඇතුළුනොත්
ඒ ස්ථානයට කිසිම විස බීජයකට, කිසිම වෛරසයකට, කිසිම නපුරු ආත්මයකට, යක්ෂ ආත්මවලට ළඟා වෙන්න බැරිව තිබෙනවා. ඒ ස්ථානය අපගේ රැකවරණයයි. හාලෙලූයා, ආමෙන්. මේ ඔබට දැනෙනවද? ඔබ ඔබගේ ජීවිතයේ තිබෙනකන් ඔබ ඒ ස්ථානයේ ස්ථානගත වුණොත් ඔබට විරුද්ධව සාදන්නව කිසිම ආයුධයක් සඵල වෙන්නේ නැහැ. ඔබ ප්‍රීති සන්තෝෂයෙන් ජීවත් වෙන්න යනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමඟ. යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ කියලා ඔබ හැමනිතරම කියන්න යනවා. උන් වහන්සේ මාගේ නේරා කියලා කියන්න යනවා. උන් වහන්සේ මාගේ සපීම කියලා කියන්න යනවා. මාගේ සිනාව කියලා කියන්න යනවා. මාගේ ආශිර්වාදය කියලා කියන්න යනවා. මොකද ඒ ස්ථානයේ ඔබට සම්පූර්ණ සහතිකයක් තියෙනවා ඔබගේ දිව්‍යමය රැකවරණය උදෙසා. යේසුස් වහන්සේ ඒ ඔබට දෙනවා. මහෝත්තමයන්ගේ රාස්ථානයේ වාසය කරන තැනැත්තේ සර්ව පරාක්‍රමයන්ගේ සෙවණේ වාසය කරනවා. ඒ ඔබට රැකවලක් පමණක් නෙවෙයි, ඒ සෙවණ පීකුගේ සෙවණ. ආමෙන්. ඔබ මේ සභාවට ඇතුල් වෙද්දී ඉඳලා ඔබට ඉන්නා වූ එඬේර පියාගේ සෙවණ නිතරම තිබෙනවා. ඒ පියාට ඉලින් ඉන්නා වූ ස්වාමින් වහන්සේගේ සෙවණ නිතරම ඔබට තිබෙනවා. ඔබගේ වැඩිමහල්ලන්ගේ සෙවණ යාඥ ඔබට නිතරම තිබෙනවා. ඔබ එයි ඇතුල් වෙන විට ඔබ ආරක්ෂා බවට පත් වෙනවා. හාලෙලූයා. ඔබට විරුද්ධව කිසිම ආයුධයක් පාවිච්චි කරන්න බැරුව බලන්න දේ වචනේ කියනවා. උන්වහන්සේ සර්ව පරාක්‍රමයේ සෙවණේ වාසය කරන්නේ. උන්වහන්සේ මාගේ රක්ෂා ස්ථානය, මාගේ බලකොටු. එය ඔබට බලකොටුවක්. ආමෙන්. එය ඔබට බලකොටුවක් වෙනවා. බලකොටුවකට පහර දෙන්න කිසිම ආකාර හමුදාවකට ලේසිවන්නේ නැහැ. නමුත් ස්වාමින් වහන්සේගේ බලකොටුවට අතුල් වෙනොත් කිසිම රාජ්‍යයකට, පොළවේ රාජ්‍ය වේවා, අන්ධකාර රාජ්‍ය වේවා, පාතාලේ රාජ්‍ය වේවා, ඒ කිසි රාජ්‍යයකට එයට පහර දෙන්න බෑ. එය ආරක්ෂිතයි. එය ආරක්ෂිතයි. ඔබ ආරක්ෂිතයි. ඔබ සුවසේ ජීවත් වෙන්න යනවා. ඔබ ආශිර්වාද ලබන්න යනවා. දේව වචනේ කියනවා ඔබ ආශිර්වාද ලද්දෙක් වෙන බව. හාලෙලූයා. බලන්න දේව වචනේ කියනවා තුන්වෙනි පදය. ඔබට විරුද්ධව සතුරා සාදන්නා වූ ආයුධ මොන වගේ ආයුධද? තුන්වෙනි පදේ කියවන්න. හොඳින් බලන්න. ඔබගේ ජීවිතේට සතුරු ආත්ම, යක්ෂ ආත්ම එල්ල කරන්නා වූ ඔවුන් බලාගෙන සිටිනවා කොහොමද උගුලකට හසු කරගන්නේ කියලා. මක්නිසාද? පක්ෂි වැද්දාගේ මලපතින්ද, විනාශ කරන වසංගතයෙන්ද නුඹ මුදා හරිනසේක? සමහර විට මලපත් දාලා තිබෙනවා, මර උගුල් දාලා තිබෙනවා, පෙනෙන්නේ නැහැ. නොපෙනෙන මර උගුල් ඔබගේ ජීවිතේ එල්ලවන විට ස්වාමින් වහන්සේ කියනවා මම ඔබ ඒ තුලින් අරගෙන යන්නේ නැහැ. මම ඒ මර උගුල් දාලා තිබෙනවා නම්, ඔබ මාගේ රක්ෂා ස්ථානයේ වාසය කරනවා නම්, මර උගුල ඔන්න ඔහෙ තිබුණාවේ මගේ දරුවන්ව අරගෙන යනවා ආරක්ෂක ස්ථානවලින්. ඒ නිසා ඔබ කිසිම මර උගුලකට හසු වන්නේ නැහැ. ඒ කාලේ පක්ෂින් අල්ලන්ඩ මලපත් දැල් දාලා තිබුණා, කෑම දාලා තිබුණා. පක්ෂින් ඇවිල්ලා වහනකොට ඒ පක්ෂින් අල්ලන මිනිස්සුවේ දැල ඇදලා ගන්නකොට ඒ දැලට ඔක්කොම හසු වෙලා එනවා. ඒ වගේ විනාශේ ආත්ම, විනාශකාරී දේවල් ඔබව විනාශ කරන පිණිස යම් යම් ආකාර ඇම, යම් යම් ආකාර උගුල්, යම් යම් ආකාර වචන භාවිතා කරනවා ඔබගේ ආත්මය නිරේට අරගෙන යන්න. ඔබ නිරේ ආත්මයට හසු කරගන්න ඒ වචන වලින්, ඒ ඇම වලින්, ඒ සෑම දෙයකින්. නමුත් දේ වචනේ කියනවා ඔබ හරි ස්ථානේ ස්ථානගත වුණා නම්, හරි ආරක්ෂක ස්ථානයට ආවා නම්, ඔබව විනාශ කරන්න ඒ කිසිම නිරේ වචනයකට, ඇමකට හරියන්නේ නැහැ. ඔබ සුරක්ෂිත බව දේ වචනේ කියනවා. ඔබ ඒ බලකොටුව ඇතුලේ ජීවත් වෙන්න යනවා. ආමෙන්. විනාශ කරන වසංගතෙන්ද නුඹ මුදා හරිනසේක. සමහර කාලවලවල වසංගත පැතිරිලා යනවා ලෝකේ. ලෝකේ වසංගත පැතිරිලා යනවා. බෝ මිනිසයන් වසංගත වලින් මියෑදෙනවා. නමුත් දේ වචනේ කියනවා කිසිම වසංගතයකට ඔබ බය වෙන්නේ නැහැ.
වසංගත ලෝකේ තිබුණාවි, වසංගතොන් නොයි ගීපුවාවි. මක් නිසාද ඔබ ඉන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුල නම් ඒ වසංගතය ඔබට බලපාන්නේ නැහැ. ඒකේ ශබ්දය ඇහෙයි, ඒකේ පෙනෙයි ඔබට. නමුත් ඒක එහෙ ගියාවි. මක් නිසාද ඔබට විරුද්ධව ඒකට ආයුධයක් සාද ලැබ විනාශ කරන්න බෑ. ඔබ ඉන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුල නම්, ඔබ ඉන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුල නම්. එදා රාත්‍රියේ අපි දැනගත්තා මරණේ දූත යනකොට උන් ස්ථානගත වෙලා හිටියා. ඒ ගේ ඇතුළෙම සිටියා. මරණයට උන්ව විනාශ කරන්න බැරි වුණා. අදහත් ඒ වෙනි මලපත්, ඒ වෙනි වසංගත, ඒ වෙනි විනාශයන් ලෝකේ ගමන් කරන විට ඔබ සිටිය යුතු ස්ථානය නම් මහෝත්තමයන්ගේ රක්ෂා ස්ථානෙමයි. හාලෙලූයා. ඔබ හැමනිතරම ස්ථානය ගන්න, ඔබ පළමුව ආරක්ෂාව තබා ගන්න ස්වාමින් වහන්සේ තුල. හැම නිතරම මහෝත්තමගේ රක්ෂා ස්ථානය ඔබ ගන්න. ඔබ ගෙදරින් එළියට බහින විට, ඔබ සයන කරන විට, ඔබ නැගිටින විට, ඔබ කතා කරන විට, ඔබ වැඩට යන විට, ඔබ මුදල් පරිහරණය කරන විට, ඔබ ජීවිතය ශරීරය සාදා ගන්න විට ස්වාමින් වහන්සේගේ රක්ෂා ස්ථානය මුලින්ම ඔබ භාවිතා කරනවා නම්, උන් වහන්සේ තුළ ඔබ ජීවත් වෙනවා නම් ඔබ ආරක්ෂා කරන බව දේවචනේ පුරුන්දුව තිබෙනවා. එය ඔබට ආශිර්වාදයක්. මේ උදෑසන හතරවෙනි පදේ කියනවා, උන් වහන්සේ සුවකී පියාපතින් නුඹ වසනසේක, නුඹ උන් වහන්සේගේ පියාපතියට ආරක්ෂාවන්හිය. හලෙලූයා. එපමණ රැකවරණයක්, එපමණ විශාලත්වයක් ස්වාමින් වහන්සේට තිබෙනවා. ඔබ ලක්ෂ ගණනක්, ඔබ ලක්ෂ ගණනක් වුණත් ඒ සෙවනට ඇතුල් වෙන්න පුළුවන්, ඒ පියාපත් යටතට ඇතුල් වෙන්න පුළුවන්. හාලෙලූයා. ඊශ්‍රායල් සෙනග රතු මුහුද පසු කරගෙන යන විට ඔවුන් ලක්ෂ ගණනක් ආරක්ෂා කරන පිණිස, ඔවුන්ට ආශිර්වාද කරන පිණිස උන් වහන්සේ වලාකුලක් නියම කරනු ලැබුවා. එය ඔවුනුයි සතුරයි අතර වෙන් කිරීමක් කරනු ලැබුවා. ඔබ මේ උදෑසන විශ්වාස කරනවා නම් මාගේ රක්ෂා ස්ථානය යේසුස් වහන්සේ බව, උන් වහන්සේ ඔබ ආරක්ෂා කරන පිණිස ඔබට ආශිර්වාද කරනු ලබනවා. උන්වහන්සේ ඔබ ගැන සලකනවා, උන්වහන්සේගේ පියාපතින් ඔබ ආරක්ෂා කරනවා, උන්වහන්සේගේ සත්‍යවාදීකම පලිහක්ය, එය මහා පලිහක්ය. උන්වහන්සේ බොරු නොකියනා වූ තරන් වහන්සේ. උන්වහන්සේට කවදාවත් බොරුවක් කියන්න බෑ. උන්වහන්සේ තුලට එන්නා වූ මනුෂ්‍යයන් ආරක්ෂා කරන පිණිස, උන් සඵලවත් කරන පිණිස, උන් දීර්ඝායුෂෙන් සෑහීමට පවන පිණිස උන්වහන්සේගේ ජීවනය ඒ මනුෂ්‍යයන්ට උන්වහන්සේ දෙනවා. ඒ උන්වහන්සේ බොරු කරන්නේ නෑ. දේවචනේ කියන උන්වහන්සේගේ පලිහ මහා පලිහක්ය. උන්වහන්සේගේ සත්‍යවාදීකම පලිහක් බව. පස්සෙනි පදය, රාත්‍රියේ බීතියටවත්, දවාලේ විදිනී ගසටවත්, අඳුරේ යන වසංගතයටවත්, ඉරමුදුන් වේලේ පාලු කරන විනාශයටවත් නුඹ බහිනවන්නේ. බලන්න යුද්ධ ආයුධ මනුෂ්‍යන්ට විරුද්ධව ආලෝකයේ තිබෙන විටත් යුද්ධ ආයුධ හදලා විනාශ කරන්න හදනවා. රාත්‍රියේ යුද්ධ ආයුධ හදලා විනාශ කරන්න හදනවා. කවුද? මේ දෙවියන් වහන්සේගේ ස්වරූපෙන් සාදලා තිබෙනා වූ මිනිසයා විනාශ කරන පිණිස රාත්‍රියේත් ආයුධ සාදනවා, දවාලෙත් ආයුධ සාදනවා, හැම වෙලාවෙම ආයුධ සාදලා අමුරාගෙන ඉන්නවා. සමහරට විදිනවා ඔව්ව මම මේ පොළවෙන් විනාශ කරලා දානවා කියලා. ඒ යක්ෂ ආත්ම නිරතුරුව ක්‍රියා කරනවා. සාප, අනුමින, කොඩිවින, රුණියම් යක්ෂණීය වචන ඒවා ඊතල වගේ ඇවිල්ලා මනුෂ්‍යංග විනාශ කරලා දානවා. නමුත් දේ වචනේ මොනවද ඒ ආයුධ ගැන, ඒ සාධන අය ගැන මොනවද කියන්නේ? රාත්‍රියේ බීතියට ඔබ බය වෙන්නේ නැහැ. අන්ධකාරයේ තිබුණත් ඔබ බය වෙන්නේ නැත්තේ ඔබට ස්වාමින් වහන්සේ ආලෝකයව සිටිනසේක. ඔබට මේ මහෝත්තමයන් වහන්සේ ඔබ රාත්‍රියේ කොහේ ගියත් උන්වහන්සේ ඔබට ආලෝකය දෙනවා. ඔබ රාත්‍රියේ කොහේ ගියත් උන්වහන්සේ ඔබට පෙන්නනවා ඔබට විරුද්ධව කොතනද ආයුධයක් සාදලා තියෙන්නේ. ඔබ රාත්‍රියේ කොහේ ගියත් ඔබට පෙන්නනවා ඔබට විරුද්ධව යමෙක් විරුද්ධව සාප කරනවා නම් ඔබට පෙන්නනවා ඔබ ඒ මාර්ගයෙන් ඉවත් කරනු ලබනවා. දේ වචනේ උන්වහන්සේ සත්‍යවාදී දෙවිපියාණන් වහන්සේ දවාලේ විදින්නා වූ වීගස් ඔබගේ ජීවිතයට වීගස් විදිනවා. කෙලින්ම ඔබට ඇවිල්ලා වදිනවා.
නමුත් දේ වචනේ කියනවා ඔබ ඒ ස්ථානයේ ස්ථානගත වෙනවා නම් යේසුස් වහන්සේ තුල ඔබ ස්ථානගත වෙනවා නම් ඒවා මොන ආකාරයෙන් සෑදුවත් තවාලේ විදින යක්ෂ බල තවාලේ අස්සලෙන් කරන්නා වූ සාප වචනෙන් කරන්නා වූ සාප පලිදීම් රාත්‍රියේ යාග යක්ෂණීය බල ඔබට විරුද්ධව ක්‍රියා කරත් කිසිම බල වේගයකට ඔබට විරුද්ධව ක්‍රියා කරන්න බෑ කිසිම යක්ෂයෙකුට ඔබට විරුද්ධව ක්‍රියා කරන්න බෑ මක් නිසාද දේ වචනේ කියනවා මහොත්මයන්ගේ ආරක්ෂා ස්ථානයේ ඔබ වාසය කරනවා නම් ඔබට උන්වහන්සේ රාත්‍රියේ දවාලේ රැකවරණය දෙන්න උන්වහන්සේ විශ්වාසවන්තයි ඔබට රාත්‍රියේ දවාලේ රැකවරණය දෙන්න ඔබට විශ්වාසයි ඔබට භෞතික ගිනි අවියකින් ඔබට වෙඩි තිබ්බත් එය පත්තු නොවන පිණිස ස්වාමින් වහන්සේට බලා ගන්න පුළුවන් ඒ උන්නේට වෙනස් මාර්ගයක් සාදන්න ස්වාමින් වහන්සේට පුළුවන් ඔබ යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ කියලා ඔබ ඒ ස්ථානයේ ස්ථානගත වෙනවා නම් ඔබට පළමුව ආරක්ෂාව දෙන්න උන්වහන්සේට පුළුවන් ඒ ස්වාමින් වහන්සේගේ රැකවලයි ඒ ස්වාමින් වහන්සේගේ ස්ථානයයි ඒ ස්වාමින් වහන්සේගේ ආශිර්වාදයයි හලෙලූයා බලන්න දේව වචනේ කියන 6 වෙනි පදයේ අඳුරේ යන වසංගත අඳුරේ යන වසංගත අපි ඉගෙනගෙන තියෙනවා අන්ධකාරයේදී රෝග මනුෂ්‍යගේ ජීවිත බිලිගන්න උත්සාහ කරනවා අන්ධකාරයේදී රෝග මනුෂ්‍ය ශරීරයට ඇතුල් වෙනවා ඔවුන් නිින්දෙන් නැගිටිනකොට සමහර විට රෝගයක් ඇතුව ඔවුන් නැගිටින බව කියනවා නමුත් දේව වචනේ කියනවා ඔබට සුවබර නිින්දක් දීමට අන්ධකාරයේ උන්වහන්සේ ලෑස්ති ඔබ උන්වහන්සේගේ තැන ඉන්නවා නම් ඔබ උන්වහන්සේගේ ස්ථානයේ ඉන්නවා නම් උන්වහන්සේගේ තැන ඔබ මේ උදැස්සන ගන්නවා නම් උන්වහන්සේ යේසුස් වහන්සේගේ ජීවිතේ ස්වාමියා බව පිළිගන්නවා නම් මක් නිසාද උන්වහන්සේ ඔබට ප්‍රේම කරනු ලැබුවා උන්වහන්සේ ඔබට ප්‍රේම කිරීම නිසා උන්වහන්සේ ඔබගේ පාප ඔබගේ සාප ඔබගේ පව්වල බර මරණය උන්වහන්සේගේ ජීවිතයේ මත අරගත්තා ඔබ නිදොස් කරන පිණිස උන්වහන්සේ මරණය පරාජය කරලා නැවත නැගිට්ටා ඔබ නිර්දෝෂ මිනිසෙක් හැටියට ගණන් ගන්නා පිණිස ඒක ලෝකේ කිසිම පුද්ගලයෙක් කරලා නැහැ ඒක කිසිම ලෝකේ පුද්ගලයෙක් කරලා නැහැ උන්වහන්සේ ඔබගේ පාප ගත්තා ඔබගේ සාප ගත්තා ඔබගේ දෙලිඳුකම් ගත්තා අසරණකම් ගත්තා වෙහස ගත්තා උන්වහන්සේ කුරුසයේදී මරණයට පත් කරනු ලැබුවා උන්වහන්සේ ඔබ සමග තැන්පත් කරනු ලැබුවා උන්වහන්සේ නැවත ඔබ සමග නැගිටවනු ලැබුවා දැන් ඔබ ඒ ස්ථානයේ ගන්නවා නම් ඔබ ආශිර්වාද ලද්දෙක් ඔබට මේ තේරෙනවා නම් ඔබගේ ජීවිතයට විරුද්ධව යක්ෂ ආත්ම ක්‍රියා කරලා ඔබව විනාශ කළා දාන්න උත්සාහ කරනවා නම් රහසක් තිබෙනවා රහසක් තිබෙනවා ගීතාවලී 91:1 මහෝත්මයන්ගේ රාස්ථානයට ඔබ එන්න ඔබව ආරක්ෂා කරන පිණිස උන් වහන්සේ බැඳී සිටිනවා ඔවුන්ව උන් වහන්සේගේ සෙවණ ඉන්නකම් ඒ බාලකොටුව තුල ඉන්නකම් ඒ පියාපත්යට ඉන්නකම් ඔබ ආරක්ෂා කරන පිණිස උන් වහන්සේ බැඳී සිටිනවා එය සත්‍යයක් එය ඔබගේ ජීවිතේ ආශිර්වාදයක් බලන්න දේ වචනේ කියනවා යුද්ධ ආයුධ වලින් මොනවද වෙන විනාශයන් හත්වෙනි පදේ කියනවා නුඹේ පැත්තක දහසක්ද දකුණු පැත්තේ දසදහසක්ද වැටෙන්නේය යුද්ධයකදී සතුරා ඔබට විරුද්ධව ක්‍රියා කරන විට ඔබගේ පැත්තක දහසක් වැටෙයි අනිත් පැත්තේ දසදහසක් වැටෙයි නමුත් ඔබ මේ උදෑසන මේ ස්ථානයේ ඉන්න ඔබ කවුරු නමුත් ඔන් වහන්සේ මේ උදැසන පිළිගන්නවා නම් ඔබ කවුරු නමුත් මේ උදැසන මේ ස්ථානයේ ඉන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වාමින් වහන්සේ බව පිළිගන්නවා නම් ඔන් වහන්සේගේ රාස් ස්ථානයට බතුළු වෙනවා නම් ඔබට කියනවා ඔබගේ පැත්තක දහසක් වැඩෙන්න පුළුවන් දකුණු පැත්තේ දසදහසක් වැඩෙන්න පුළුවන් ඒ ඔබට පේන්න පුළුවන් ඒත් ඒ විනාශයන් ඔබට ලංවන්නේ නැහැ ඔබට ලංවන්නේ නැහැ ඔබගේ කුඩාරමට ලංවන්නේ නැහැ ඔබ ඉන්න ස්ථානයට ලංවන්නේ නැහැ ඔබගේ ජීවිත විනාශ වෙන්නේ නැහැ ඒ වලට බලයක් නැහැ ඔබ ජීවත් වෙනවා ඔබ රජෙක් වගේ දේව වචනේ කියන ඔබ ජීවත් වෙනවා බලන්න ඒ මනුෂ්‍යයාට තියෙන ආශිර්වාදය මොන වගේ ආශිර්වාදයක්ද
ප්‍රසාද ස්වාමිනිය ඔබ මාගේ රක්ෂස්ථානය. නුඹ මහත්තම නුඹේ වාසස්ථානය කරගත්තේය. නුඹට කිසි නපුරක් පැමිණෙන්නේ නැත. ආමේ. කිසි නපුරක්? කිසිම නපුරක් ඔබට එන්නේ නැත. ඔබ නපුර දන්නවද? නපුර කියන දේ ඔබ දන්නවද? ඔබ හඳුනනවද? ඔබ අත්දකලා තියෙනවද? ඔබ එකෙන් විනාශ වෙලා තිබෙනවද? නමුත් දේව වචනේ කියනවා ඔබට කිසි නපුරක් ලං නොවන්නේ. ලං නොවන පිණසන් වහන්සේ ඔබව ආරක්ෂා කරනසේක. මනුෂ්‍යන්ට අවශ්‍යයි පළමු ආරක්ෂාව. ඔබ දැකලා තියෙන තැනම බෝඩ් දාලා තියෙනවා වැඩ පොළවල් වල, මාර්ගවල, වාහනේ ගමන් ගන්න විට හොඳට බෙල්ට් එක දාන්න ඕන, මේ සීට් බෙල්ට් එක. අලුත් නීතිය. ඔබ ආරක්ෂාව වෙන පිණිස පළමු ආරක්ෂාව. හමුදාවකට පළමු ආරක්ෂාව. උන් දාලා තියෙන යුද්ධයට යනකොට ගැළවීම නැමැති තොප්පියක්. කවුද ගැළවීම? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ධර්මිෂ්ඨකමේ ලාවැස්ම. කවුද ධර්මිෂ්ඨකම? යේසුස් වහන්සේ. මුළු පංච ආයුධයම යේසුස් වහන්සේගෙන් සැරසෙන විට කිසිම යක්ෂ බලවේගයකට විනාශ කරන්න බැරි ලෙස ඔබ ආරක්ෂා කරනු ලබනවා. බලන්න ඔබගේ පැත්තක දහසක් වැඩේ, දස දහසක් වැඩේ. කනගාටු වෙන්න එපා. කනගාටු වෙන්න එපා. මක් නිසාද? ඔවුන් ඒ වැටෙන්නේ ඔවුන් උන් වහන්සේ හඳුනාගෙන නැති නිසායි. නැත්තම් ඔවුන් යේසුස් වහන්සේව ප්‍රතික්ෂේප කළ නිසායි. නමුත් ඔබ ආරක්ෂා වෙන්නේ මේ උදෑසන ඔබ යේසුස් වහන්සේගේ ජීවිතේ ස්වාමියා බවට පත් කරපු නිසා, ඔබ ඒ ස්ථානයේ ස්ථානගත වුණු නිසා ඔබ ජීවිතේ හැමදාම ආරක්ෂා වෙන්න යනවා. ඔබ ජීවිතේ මේ වචනේ අනර්ග වචනයක් කියනවා. බලන්න 16 වෙනි වචනේ. ඒ තම අනර්ගයි. ඒ ස්ථානේ ගන්න විට, පැත්තක දහසක් වැඩෙන විට, දකුණු පැත්තේ දස දහසක් මිනිස්සුන් විනාශ වෙන විට ඔබට දේව වචනේ පොරොන්දු තියනවා. ඒ අනර්ගයි. 16 වෙනි පදේ කියවන්න අපි හැමෝම. දීර්ඝාසෙන් රාජරත්න සෑහිමට පමුණුවා මාගේ ගැළවි මොහුට දක්වන්නේ වී. ඒ කොයිතරම් දේව වචනේ අනර්ගයිද? යක්ෂ රාජ්‍ය ඔබට විරුද්ධ ආයුධ සැපෙව්වත් රාත්‍රිය වසංගත දවාලේ ඊගස් දකුණු පැත්තේ දස දහසක් ඔබට විරුද්ධ වාවත් බලන්න දේව වචනේ කියනවා. යේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේ කියලා කියනවා නම් මහත්මයන්ගේ රක්ෂස්ථානය ඔබ වාසය කරනවා නම් දීර්ඝායුෂ. දීර්ඝායුෂ. හලෙලුයා. දීර්ඝායුෂ. ඔබට කොයිතරම් ජීවත් වෙන්න ඕනද? ඒ තරම්ම උන් වහන්සේ ඔබට දීර්ඝායුෂ දෙනවා. ආමෙන්. ඒක තියෙන්නේ ඔබ තුල. කොච්චර ජීවත් වෙනවද කියලා තියෙන්නේ ඔබ තුල. ආමෙන්. ඔබ ඉන්න ස්ථානය අනුව ඔබ යේසුස් වහන්සේ තුල ජීවත් වෙනවා නම් උන් වහන්සේ පුරුන්දිනවා යක්ෂ බලවේග වලින්, සාප වලින්, රෝග වලින්, මරණීය විනාශකයාගේ දේවලින්, අපලෙන්, සාපෙන්, දුකී කමින්, දරිද්‍රතාවෙන් මුදවන පිණිසයි ඔබට උන්වහන්සේ ප්‍රේම කළේ. යක්ෂ රාජ්‍ය ක්‍රියාත්මක වෙනවා රටවල් මනුෂ්‍යයන්ව දුප්පත් කරලා තබා ගන්න. මක් නිසාද? ඔවුන් ඒ දෙයින් විනාශ වෙනවා දකින්න ඒ යක්ෂ රාජ්‍ය කැමති. නමුත් යේසුස් වහන්සේ කියනවා මම ඔබට ප්‍රේම කළේ ඔබ ආත්මෙන් සඵල වෙන්නක් මෙන් සියල්ලේ සඵලව සුවසේ වාසය කිරීමයි, දීර්ඝායුෂ වාසය කිරීමයි. ඒ සඳහා මගේ දුව, මගේ පුතා, මගේ රැස්සස්ථානයට එන්න, මගේ සෙවණට එන්න, මගේ පියාපත් යටට එන්න, ඔබගේ ස්ථානය ඔබ ගන්න, ඔබගේ පළමු ආරක්ෂා ස්ථානය ස්ථානගත වෙන්න. ඔබ මේ දේ උදෑසන ඔබට තේරෙනවා නම්, උන්වහන්සේ ඔබට කතා කරන දේ තේරෙනවා නම්, මේ ලෝකේ දවසින් දවස විනාශයට යනවා. භූ සම්පත්, ජල සම්පත් සම්පූර්ණයෙන්ම විනාශ බවට පත් වෙනවා. ආහාර විනාශ බවට පත් වෙනවා. විෂ වර්ග වැඩි වෙනවා. රසායනික විෂ වැඩි වෙනවා. ලෝක කෝලය විනාශ වෙනවා. සීරපත විනාශ වෙනවා. උඩ තියෙන දේවල් විනාශ වෙනවා. යට තියෙන දේවල් නැති වෙලා යනවා. නමුත් දේව වචනේ කියනවා ඔබ උන්වහන්සේත් එක්ක ජීවත් වෙනවා නම් කිසි දෙයක් ඔබට ලංවන්න බෑ. ඔබට ලංවන්න බෑ. යේසුස් වහන්සේ ඔබගේ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ තමයි ස්වර්ගයේද පොළවේද සියලුම බලය තිබෙනා උතන වහන්සේ. මේ උදෑසන ඔබ උන්වහන්සේගේ ඔබගේ හදවතට පිළිගත්තොත්, ඒ තනන් වහන්සේ ඔබගේ ජීවිතේට පිළිගත්තොත්, ඒ තනන් වහන්සේ මට ඕන කියලා කිව්වොත්, ඒ තනන් වහන්සේට මම ආදරෙයි කියලා කිව්වොත්, ඒ තනන් වහන්සේ මගේ පවුලට ඕන කියලා කිව්වොත්, උන්වහන්සේ ලැස්සී ඔබට ආශිර්වාද කරනවා.
උන්වහන්සේ ලැස්ති ඔබ ඉන්න ස්ථානෙන් ඊළට ඔසවන්න. උන්වහන්සේ ලැස්ති ඔබට ආශිර්වාද කරන්න. භෞමික ආශිර්වාද, සදාකාලික ආශිර්වාද, සදාකාල ජීවනයේ ආශිර්වාද ඔබ දකින්න ආසනම්. උන්වහන්සේ කියනවා මගේ දුව, මගේ පුතා, මගේ රක්ෂා ස්ථානයක් තිබෙනවා. ඔබට වෙන් කරලා තිබෙනවා. පැත්තක දාසකයකින් වැඩුණා. සතුරාගේ ආයුධලින් දස දාසක් වැඩුණා. ඒ ඔබට ලං වෙන්නේ නෑ. ස්වාමිනේ ස්ථානේ මට අවශ්‍යයි. ස්වාමිනේ ස්ථානේ මාව තබා ගන්න. ස්වාමිනේ රෝගකාරක ආත්ම මාව විනාශ කරන්න හදන විට මාව ස්වාමිනේ ස්ථානේ තබා ගන්න. දිලිඳුකමේ දලිත ආත්ම මාව විනාශ කරන්න හදනකොට ස්වාමිනේ මාව ඔබගේ ස්ථානේ තබා ගන්න. යක්ෂ රාජ්‍ය මණ්ඩ විරුද්ධව ආයුධ සාදන විට අඳුර යන දේවල් කොවිල ඇවිල්ලා මාව විනාශ කරයිද කියලා හදන විට ස්වාමිනේ මාව ස්ථානේ තබා ගන්න. මාව සුරක්ෂිත කරන්න ස්වාමිනේ ඔබ මේ දේ කියනවා නම් ඔබ මේ ස්ථානෙට එන්න කැමති නම් මේ උදැස්සට ඔබගේ හදවතට තට්ටු කරලා කියන්න ස්වාමිනි මට ආශිර්වාද කරන්න මම කැමති මේ ස්ථානෙට ඒක ඵලයක් ඵලකුතුවක් ඔබට උන්වහන්සේ තබනවා මම ඔබට කියනවා යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ නිසා උන්වහන්සේගේ වචනය ඔබ පිළිගන්න විට ඔබට වියවුල් වෙන්න කාරණාවක් නැහැ. ඔබට විනාශ වෙන්න කාරණාවක් නැහැ. ඔබට අනන්‍ය කාරණාවක් නැහැ. ස්වාමීන් වහන්සේ ඔබගේ පක්ෂයේ සිටිනවා. ඔබ සමග සිටිනවා. මේක ඔබ කැමති නම් මම ඔබට ආරාධනා කරනවා ඉදිරියට එන්න කියලා. යේසුස් වහන්සේ ඔබගේ රැකවලා ඔබගේ ආශිර්වාදය අවසීල දනාම නැති සිදුවේ. අපගේ දාතු සලෝමේ ආශිර්වාදය පිළිගන්න. අපගේ අත් සොලම ස්ථානේ පිළිගමු. ස්ථානේ ඔබටයි. මේ ආරාධනාව ඔබටයි. මේ පළමු ආරක්ෂාව ඔබටයි. ස්ථානගත වියුත්තේ ඔබයි. ඔබ රැකවලක් අවශ්‍ය නම්, ඔබගේ ජීවිතයේ දීර්ඝාසින් සෑහීමට පත් වෙන්න අවශ්‍ය නම්, නිරෝගීව ජීවත් වෙන්න අවශ්‍ය නම්, සතුටින් ජීවත් වෙන්න අවශ්‍ය නම්, යේසුස් වහන්සේ ඔබට ආරාධනා කරනවා. උන්වහන්සේගේ ස්ථානේ ස්ථානයක ඔබ පැමිණෙන්නේ ඔබගේ ජීවිත උන්වහන්සේගේ උදැසන බාර කරන විට ස්වාමිනි මට මගේ ජීවිතය ආරක්ෂා කරගන්න බෑ මගේ පවුල මට තනියම බලාගන්න බෑ මගේ ව්‍යාපාරය මට බලාගන්න අමාරුයි මට උදව් කරන්න ස්වාමිනි යේසුස් වහන්සේ ඔබට උදව්වට ආවිල්ලා ඉන්නේ ඔබට උපකාරයට ආවිල්ලා ඉන්නේ මගේ දරුවා මට තනියම බලාගන්න බෑ ස්වාමිනි මට උදව් කරන්න ඔවුන් තාක්ෂණික ලෝකේ විනාශයට යනවා ස්වාමිනි ඔවුන් ස්ථානගත කරන්න ස්වාමිනි මගේ ආදායම විනාශ වෙනවා ඒ හරි ස්ථාන ස්ථාන කරගත ගන්න ස්වාමිනි ඔබ මේ දැස්සන කියනවා නම් ඔබ ඒ ගැන කඳුළු සලනවා නම් සහෝදරියෝ ඔබ ස්තුති සහෝදර මම ඔබට ආරාධනා කරනවා ඉදිරියට එන්න මම ආරාධනා කරනවා ඔබට මේ රැකවල අවශ්‍යයි ඔබට මේ සේවන අවශ්‍යයි. ඔබගේ පියාණන්ගේ සේවන අවශ්‍යයි. උන්වහන්සේ ඔබට කියන්නේ මගේ දරුවා. රැකවල් වෙන්න මගේ තැන. පළවෙනි වතාවට, දෙවෙනි වතාවට ආපු අය ඉදිරියට. ඔබ වෙනුවෙන් යාඥා කරන පිණිස. ඔබගේ ජීවිතයේ